සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්තිය සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට සියලු දෙනා කැපවිය යුතු බව ජනපති අවධාරණය කරයි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේ. මහා මිතුරන් නොමැතිව අගමැති ධුරයක් දැරීමට මගේ කිසිම බලාපොරොත්තුවක් නොමැති නිසා තීන්දුව తీරුණු ගැනීමේදී ජනාධිපතිවරයාට ආවේග නොවීම සඳහා මම අගමැති ධුරයෙන් අද ඉවත් වෙනවා. නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට දියුරුම් දෙයි. හෙට රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දියුරුම් දෙන්නත් ඊට පසුව කැබිනට් එක හදන්න. අත්තනගල්ල සභාපතිගේ නිවසට බාර දුන් සැකකරුවන්ට ඇප. බැරක් ඔබාමාගේ සෞඛ්‍ය රක්ෂණ වැඩපිළිවෙල ඇමරිකා අධිකරණයක් ප්‍රතික්ෂේප කරයි. මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් තොරව වගකීම් ඉටු කිරීමට සියලු පුරවැසියන් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 93 වන විසිරියාමේ උළෙලට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයට අද පෙරවරුවේ පැමිණි ජනාධිපතිතුමා එදී මහත් හරසරෙන් පිළිගත්තා. මෙම පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකයේ වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එඩ පුෂ්පෝපහාර දැක්වුවා. අනුතුරුව කැඩට් නිලධාරීන්ගේ පෙළපාලිය පරීක්ෂා කිරීමට එක් වුණා. දක්ෂතම කැඩට් කණ්ඩායමේද චූරතා දජේ පිරිනැමීම සහ කැඩට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීම සිදු කෙරුණේද ජනාධිපතිතුමා අතින්. දියතලාව හමුදා විද්‍යාපීඨයේ පුහුණුව අවසන් කළ කැඩට් නිලධාරීන් සහ නිලධාරිනියන් 234 දෙනෙකු අද විසිර ගියා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ චීන මහජන විමුක්ති හමුදාව අතර දශක ගණනාවක් පවතින මිත්‍රත්වය සංකේතවත් කරමින් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකළ නව ශ්‍රවණාගාරයේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් නිරුත කෙරුණා. ආසන 750ක් සහිත මෙය සියලු පහසුකම් වලින් සමන්විතයි. ශ්‍රවණාගාරයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2752ක් වැය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙන්ෂු ඈන් මහතා ශ්‍රවණාගාරය නිල වශයෙන් ශ්‍රී ලංකාවට බහර දුන්නා. ආරක්ෂක ප්‍රධානින් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වුණා. අද අපේ රටේ වර්තමාන තත්ත්වයේ පිළිබඳව සැලකිල්ල යොමු කරන විට ආරක්ෂක අංශවලට පැවරෙන්නා වූ ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම වගේම මේ රටේ සමස්ත පුරවැසියන්ට නව අභියෝග තේරුම් ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙලා තිබෙනවා. 1815 ඉංග්‍රීසි ජාතීන්ට යටත් වෙලා අපපත් වූ තත්ත්වය එදා මුහුණ දුන්නු ආකාරයට වඩා වෙනස් ආකාරයකින් විදේශීය බලවේග නව උපාය මාර්ග තුල අපේ රට දෙස බලන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක මේ රටේ සෑම කෙනෙක්ම මේ නව අභියෝග තේරුම්ගෙන මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කාර්යයන් වහවහා ඉෂ්ට කිරීමට කැපවිය යුතු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස රටේ ජනතාවට ශක්තිමත් කිරීම සඳහා රජයක් විදියට අප විසින් මා විසින් කළ යුතු සෑම කාර්යයක්ම ඉටු කරන්නා සේම මේ රටේ සෑම කෙනෙක්ම දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් තොරව තමාගේ වගකීම් සහ යුතුකම් ඔබෙත් මගෙත් මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් ඉටු කිරීම අත්‍යවශ්‍ය කාලයක් විදියටයි මා දකින්නේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වුණා. අනතුරුව ඒ මහතා ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ විශේෂ ප්‍රකාශයක්ද සිදු කළා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අද පෙරවරුවේ අත්සන් තැබුවා. ඒ විජයරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී මහා සංඝරත්නය සිත් පිරිත් සජ්ජායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද කළා. ඔබතුමාට මේ රට සම්බුද්ධ ශාසනයේ ජාතිය සියල්ලන් ආරක්ෂා කරගන්න ශක්තිය පාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අන්‍ය ආගමික පූජකවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආශිර්වාද පළ කළා. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ ලබා දී තිබූ නිල වාහන ආපසු භාර දීමද සිදු කෙරුණා.
මෙතර මහින්ද රාජපක්ෂ මහතා විජයරාම මාවතේ පිහිටි සිනෙල් නිවසේදී විශේෂ ප්‍රකාශයක් කළා. අපිට අද හැප්පෙන්න වෙලා තියෙන්නේ දිගින් දිගටම මැතිවරණ මගහරින නොයෙක් උපරවැට්ටි යොදන දේශපාලන පක්ෂ එකමුතුවක් එක්ක. කැඳවපු මහමැතිවරණයක් දැන් ජනතාවට අහිමි වෙලා තියෙන. එතන වෙලා තියෙන මොකද්ද? මන්ත්‍රීවරුන් 103ක් ඉන්න UMP සුළුතරය. TN එක විසින් ප්‍රාණ ඇපේට අරගෙන තියෙන එකයි. දැන් අර TN අතට තමයි රිමෝට් එක ගිහිලා තියෙන්නේ. නඩු තීන්දුව එන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙසැම්බර් 12 වෙනිදා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. මේ අලුත් ව්‍යවස්ථා කිටුම්පත සකස් කරලා මාධ්‍යයේ පළවෙලත් ඉවරයි. ඒ ව්‍යවස්ථාවෙන් මේ රට අර්ධ ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය 9කට කඩන්නයි සූදානම් කරලා තියෙන්නේ. ඒකෙන් කරන්න ඉන්න තව දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. මොනම මැතිවරණයක්වත් නැතුව ඉදිරියට යන්න වැඩපිළිවෙල තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිවරයා මේ අලුත් UMPTN හවුල සමග නොසිටින නිසා ඔවුන් කරන විනාශයෙන් යම් ප්‍රමාණයක් හෝ පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා හිතන්න පුළුවන් වුණත් ජනාධිපතිවරයාටත් නොදන්වා එක්සත් ජාතික පක්ෂ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ මේ හවුලට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. 2001 එක්සත් ජාතික පක්ෂ කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමත් සංකලෙත් එකල ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග දැනුවත් නොකර බව අවවාදක තබා ගන්නවා. ඔක්තෝබර් 26 වෙනිදා පස්සේ අපිට පුළුවන් වුණා පීඩනයට පත් වෙලා ඉන්න ජනතාවට සහනයක් ලබලා දෙන්න. රටේ සියලුම ඉහළ පත්වීම් වලට පුද්ගලයන් නිර්දේශ කරන ව්‍යවස්ථාදායක සභාවේ සිටියේ එකම දේශපාලන ප්‍රවාහයක අය පමණයි. ඒ නිසා රටේ සිනම වැදගත් අනතුරු වලට පසුගිය අවුරුදු 4 මුළුල්ලේ පත් වුණේ ඒ දේශපාලන ප්‍රවාහයේ හිටපු අය විතරයි. මේ භයානක විකෘතියේ ප්‍රතිඵල අද මුළු රටම අත්විඳිමින් ඉන්නවා. පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණේ පස්සේ අපේ අරමුණ වුණේ ජනතාවට මහමැතිවරණයක් ලබා දීම. මහමැතිවරණ නොමැතිව අගමැති ධූරයක් දැරීමට මගේ කිසිම බලාපොරොත්තුවක් නොමැති නිසා තීන්දුව తీරුණු ගැනීමේදී ජනාධිපතිවරයාට ආවේග නොවීම සඳහා මම අගමැති ධූරයෙන් අද ඉවත් වෙනවා. අලුත් ආණ්ඩුවක් පිහිටවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙනවා. ඔක්තෝබර් 26 වෙනිදා මා අගමැති වෙනවත් සමගම මුළු රට පුරාම නව බලාපොරොත්තු සාගත පිබිදීමක් ඇති වුණා. මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගැනීම දැන් කල් ගිහිල්ලා තියෙනවා. නමුත් අවසානයේදී ජනතාවට ඒ වෙනස අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඉස්සරහට මේ රටට එරෙහි බලවේග වලට විරුද්ධව එන්නේ කිසිවෙකුට නවත්වන්න බැරි දීප ව්‍යාප්ත දේශපාලන බලවේගයක්. ඉදිරි කාලයේදී අපේ ප්‍රධානම ඉලක්කය වන්නේ දැනටමත් ප්‍රනාද වෙලා තියෙන පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම. 2015 ඉඳලම අපි සමග නොසැලී සිටි ජනතාව අපි සමග රට බේරා ගැනීමේ මෙහෙයුමට එක්වන බවට මට කිසිම සැකයක් නැහැ. අපි ජනතාව සංවිධානය කරලා රටට එරෙහිව ඒ දුර්දාන්ත බලවේගය දමනය කරනවාමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහජන නියෝජිතයන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන විවිධ දේශපාලන පක්ෂවල නායකයන් සහ නියෝජිතයන්ද ඊට සහභාගී වුණා. අනතුරුව මහජන නියෝජිතයන් ඇතුළු කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළා. දැන් අපි බලාගෙනම ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන එක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අගමැති හැටියට දියුරුම් දෙනවා. රවි කරුණානායක මහත්තයා මුදල් ඇමති හැටියට දියුරුම් දෙනවා. සුවන්දිරන් මහත්තයා විදේශ කටයුතු ඇමතිව දියුරුම් දෙනවා. අතර මේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලැබේ. අපිට කියන්න තියෙන දැන් ඔබට සතුටුයි. මේ ඉල්ලා ශ්‍රීම හරහා සතුටු වෙන යම් කණ්ඩායමක් ඉන්නවනම් මේ රට කැඩෙනවට නැවත මේ රටේ LTT ත්‍රස්තවාදයට අවශ්‍ය ආකාරයට පරිපාලනයක් සිදු වෙනවට මේ රට සමස්ත විනාශයක් කරා යන ගමනකට තමයි මේ කණ්ඩායම රචිනපත්තු කරලා තියෙන්නේ. තව මාස 8යි අපිට තියෙන්නේ. කොහොමත් අගෝස්තු මාස ඉවරනකොට මේක සැප්තැම්බර් මාසයේ ඊළඟ ජනාධිපති මැතිවරණය නම් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මාස 8 තුල අපිට මේ රටේ ජනතාවත් එක්ක ජනතාව බලාපොරොත්තු වෙන පෙළ ගැස්වීම අපිට කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ ශක්තිමත් පෙරමුණ මේ විපක්ෂයේ මේ වෙන විට 100කට අධික මන්ත්‍රීන් සංඛ්‍යාවක් අපිට දැන් ඉන්නවා. වඩා පුළුල්ම විපක්ෂය අපිට දැන් ඉන්නේ. ඉතින් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි මේ ගමන යන්න. දැන් අපි ඉස්සරහට විපක්ෂයේ වාඩි වෙලා විපක්ෂයේ කාර්යභාරය හරියට කරන්න ඕන. බය වෙන්න එපා. වෙල්ගම මහින්ද මහත්තයත් එක්ක මැරෙනකන් ඉන්නවයි කියන එක තමුන්නාසර කියන්න ඕන. ලෝකේ හොඳම මුදල් නැමැති මම හිතන්නේ දිනුරුන් දෙනවා. තව තවත් දෙක තුනකින් ලංකාවේ මුදල් නැමැති දෙන්න හොඳයි නේද? ඒක ආර්ථිකය තාම හොඳයි. මොකද දවසකට මිලියන 300ක් විතර හොරකම් කරපු හොරකම ලැජ්ජාවක් නැතුව පවුල පිටින් කරපු ඉතින් අය මේ මුදල් නැමැති හැටියට පත් කිරීම ඉතාම හොඳයි.
ජනතාව සතුටින් ඉන්නවා. ලෝකයේ හොඳම මුදල් අමාත්‍යවරයා නැවත ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ධුරය බාර ගන්නවා. හොඳයි යාත්‍රිකය කොට ගන්නලු මුතුමා ඊරිසයි. ඔව් දැන් එයා මේ වෙනකොට ආපහු අවමංගල සූත්‍රය අරගෙන එනවා. එතකොට ඒ සූත්‍රය ගත්තට පස්සේ තමුන්නාසලා දෙයියන්ගේ පිටින් දැන් මෙතෙන්ට ආයේ මෝටරසයිකලේ එන පුක්සයිකලේ එන්න පුළුවන් වෙයි. දෙයියන්ගේ පිටය ඔක්කොටම. ඇල්ටෝවත් නැහැ. ඇල්ටෝ තියා ඇල්ටෝ නෙවෙයි අන්තිමට වතුරක් නැති වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කළ සම්පූර්ණ කතාව ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට දිනේ දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. අරලියගහ මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව කියා සිටියේ. එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. අපේ කොටස්කාර එක කණ්ඩායමක් ඉවත් වෙලා ගියා. අනිත් කණ්ඩායම එහෙම ඉන්නවා. අනිත් කණ්ඩායමේ කවුරු හරි එනවා නම් අපි සලකා බලනවා. ඒ කැබිනට් අමාත්‍ය ධුර 30කට තමයි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ. වෙනස් කරන්න ඕන නම් පාර්ලිමේන්තු අනුමැතියෙන් අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ජනාධිපතිතුමා අවසානයේ එකඟ වෙලා තියෙනවා හෙට රනිල් වික්‍රමසිංහතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙන්නත් ඊට පස්සෙ කැබිනට් එක හදන්න. ඉතාලි ඉක්මනින් ඡන්දයකට යනවා. ඉතින් එන අවුරුද්ද කියන්නේ ඡන්ද අවුරුද්දා. අපි ඡන්ද වලට යන්න කිසි විටකත් පැකිලෙන්නේ නැහැ. අපි මැතිවරණේ ආපු වෙලාවට අපේ ක්‍රීඩකේ අපි ඉස්සරහට දානවා. ඒ නිසා අපි කලින් කියන්නේ නැහැ. අපි ගාව ඉන්නවා ඕන තත්වයකට ගැලපෙන අපේක්ෂකයෝ ඉන්නවා. කණ්ඩායමක් විදිහට පක්ෂයක් වෙනවට අපි එකග නැහැ. මේ කණ්ඩායමේ තියෙන පණුව කාපු ඇපල් ගෙඩිත් ගන්න වෙනවා. හොඳ ඇපල් ගෙඩිත් ගන්න වෙනවා. ගඳ ගහණේවත් ගන්න වෙනවා. ගොඩ පිටින් ගද්දි. ගෙඩිය ගද්දි අපිට තෝරලා බේලා පරීක්ෂා කරලා ගන්න පුළුවන්. අපි හදන්නේ තනි පක්ෂයක් විදිහට තනි ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නැයත් අපි බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ ගත යුතුයි කියලා. ඒක තමයි අපේ ස්ථාවරය. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදිහට අපිත් එක්ක එකතු වෙනවාට අපි සපුරා විරුද්ධයි. පූර්ණ අයවැයක් ඉදිරිපත් කරන්න කාලයක් නැති වෙයි. මිනි බජට් එකක් පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න පොයි මේ තියෙන වෙලාවේ හැටියට. ඒ කියන්නේ සාකච්ඡා මේ යනවා. අපිට මාසයක් එකමාරක් ඇතුළත අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. දැනට තියෙන්නේ අපිට හෙට දිනුම් දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා තමයි තොරතුරු දෙන්නේ උදේ 10ට. මේ තීන්දුව එවගේම සභාගර්භයේ ජයග්‍රහණ හරහා අපි මොහොතකටවත් උදම්වන්නේ නැහැ. අපි මොහොතකටවත් අපේ ප්‍රතිවාදින්ට පහර ගහන්නට යන්නේ නැහැ. මේ තීන්දුව තීරණ හරහා කියවුනේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි හැමෝම සුරක්ෂා කළ යුතුයි කියන පණිවිඩය. අලුත් වැඩපිළිවෙලක් ඔස්සේ පරාර්ථකාමී ජනතා සේවාව කිසිසිත කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. රටේ ඇති වී තිබෙන අභියෝග ජය ගැනීමට තම කණ්ඩායම ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. 18 වෙනිදාට අපි පාර්ලිමේන්තුවේ විපක්ෂය ගිහිල්ලා වාඩි ගන්නේ. අපි කතානායකවට බාර දෙනවා ආණ්ඩුව ඇරුණම ආණ්ඩුවේ තියෙන 103යි 101ක් ඉන්න විපක්ෂ නායක ධූරය ඒ සියලු දේවල් අපිට ලබා දෙන්න. ඒකරු ජනාධිපති මෛත්‍රීපාල සිසන ජනාධිපතිතුමාගේ ඊයේ දවසේ සහ පෙරේද දවසේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීම පැවැත්තුවා. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රී කණ්ඩායම සහභාගී වුණා. ඒ වෙලෙත් ජනාධිපතිතුමා කිව්වේ ආණ්ඩුවක් හැදුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිසේත් මේ හදන ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ. සා ඒ අය මං හිතන්නේ රට ජාතිය පාව දෙන තැනක හිටගන්නේ නැහැ. අපි කියනවා අනුර කුමාර දිසානායකට 2017 සැප්තැම්බර් 20 වෙනිදා 3-2 පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත පළාත් සභා ඡන්දය අලුත් ක්‍රමයකට පවත්වනවා කියලා ඡන්දයක් තියෙනවා. රෑ තමයි එදා පාර්ලිමේන්තුවේ මේක සම්මත කරගත්තේ. ඒකට පූර්ණ සහයෝගය. ඒකේ තිර රචනය ජනතා විමුක්ත පෙරමුණ. ඒ තිර රචනය කරපු ජනතා විමුක්ත පෙරමුණෙන් අපි අහනවා අවුරුද්දයි මාස 3යි දැන් මේ පළාත් සභා නොතියා. දැන් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී නෙවෙයිද? තවත් කිහිප දිනෙක මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. මැතිවරණ ලබා ගැනීම තමයි ප්‍රධාන අපේ අරමුණ වුණේ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ සහ අපි උසාවියෙන් අපිට ඒක නෙළඹුණාට නමුත් අපි දන්නවා මේක අපි අධිකරණයට ගෙහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ කණ්ඩායම ජයග්‍රහණය කරාට ඒ අධිකරණයෙන් ජයග්‍රහණය කරන ජනතා අධිකරණයට මේගොල්ලෝට ගියාට සමාවල් ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රතිපලයේ සහ ඒ තීන්දුව මොකද්ද කියන එක අපි දන්නවා. පුළුවන් නම් අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් එකතු වෙලා අපි මැතිවරණයට යම් මහ මැතිවරණයට. ඒලා ඊට පස්සේ ජනතා අධිකරණයටත් අපි මේක බාර දෙමු. ඇයි එකේ මග අරින්නේ? බයයි. මේගොල්ලෝ දන්නවා ගිය හැටියේ මේගොල්ලොන්ට අපත් නැහැ කියන එක. සම්බන්ධන් මැතිතුමා ඉදිරිපත් කරපු කොන්දේසිවලට එකඟ වුණා නම් දමිල සන්ධානයේ සහයෝගය පූර්ණ වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබෙනවා. එතකොට දමිල සන්ධානය සමග එක්කාසු වෙලා ආණ්ඩුවක් හැදීමේ හැකියාව මහින්ද රාජපක්ෂ මැතිතුමාට පැහැදිලිව තිබුණා.
හැබැයි ඒක එතුමා ප්‍රතික්ෂේප කළා. එතුමාට අවශ්‍ය වුණේ සති කිහිපයකට හෝ මාස කිහිපයකට ආණ්ඩුවක් හදන්න නෙවෙයි. ඒ කොන්දේසි පිළිගත්තා නම් ඒකෙන් මේ රටට කිසිම යහපතක් වන්නේ නැහැ. ඒක රටට ද්‍රෝහිකමක් බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පැහැදිලිව අවබෝධ කරගත් නිසා තමයි කිසිම පැකිලීමකින් තොරව මේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ. දැන් හෙට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හැටියට දිගුරුම් දෙන්නවා. ඊළඟ දවසේ කැබිනට් මණ්ඩලය ස්ථාපිත කරනවා. මේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකා ආණ්ඩුවක් බිහිවෙනවා. දමිළ සන්ධානය විසින් මෙහෙවන. ඒ ගැන කිසිම දෙගිඩියාවක් නැහැ. අනුරාධපුර ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අද පැවැත්ුණා. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. ඔය මාධ්‍ය වලින් මොනවද කිව්වේ? මාධ්‍ය වලින් කිව්වේ සල්ලි හම්බ කරන්න හැටි, තනතුරුවල් පිළිපස්ස යන හැටි. මේ මාධ්‍ය අයිතිකාරයෝ නම් සල්ලි වලට ගියා. මන්ත්‍රීවරුන්ට වඩා සදාචාරයක් නැති තරමකට මේ රටේ මාධ්‍ය ගමන් කරා. කළු මුදලාලි ටිකකට අයිති මාධ්‍ය ටිකක් තියෙනවා. මේ රටේ මාධ්‍ය වේදින් කියලා මේ කළු මුදලාලිලගේ යටතේ ඉන්න වහළු ටිකක්. ඒ වහළු ආ මුදලාලි කියන විදිහට එයාගේ ගතමනාව අරගෙන ලියනවා. එනිසා මාධ්‍ය නිදහස කියන බොරුවක් ලංකාවේ. ඒතර මේ ඔක්කොම තියා බලලා අපි පැහැදිලි තීන්දුවක් ගන්නවා. ඒ ඔක්කොම අපි කැමැතිම දේවල් නෙවෙයි. සමහර වෙලාවට අකමැති දේවල්. හැබැයි අපි අවසාන ඉලක්කය අපි කැමැතිම දේට. ඒකයි තියෙන්නේ. අද නිකම් බිල්ලෙක් මවන්න හදනවා හරි වැඩේනේ. දෙමළා ඇත්ත එක්ක එකතුල රටපාවල දෙන්න හදනෝනේ. අපිට පුළුවන් නම් උතුරේ දැකන හැරත් සියලු දෙනා එක කැබිනට් මණ්ඩලයේ වාඩි වෙලා මේ රටේ වැඩ කරන්න. ඇයි TN එක ත්‍රස්තවාදී සංවිධානයක්ද? TN එක අද ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. කරුණු කිහිපයක් පිළිබඳ එහිදී අවධාරණය කළා. අපේ රටේ සමහර අය මැතිවරණයකට සිටියම ලෑස්ති කරනකොට මේ අය මස් රාත්තල මිල්ලලා උසාවිය යනවා. තමුන්ගේ කල්ලියට කණ්ඩායමට හානියක් අගතියක් වෙන නිසා ඒව රැක ගැනීමට පාර්ලිමේන්තුව තුල සහයින් පිටද මේ කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයෙන් අද ඉල්ලා අස්වෙන බවට දැනුම් දුන්නා. මේ ඉල්ලා අස්වීමත් එක්ක දේශපාලනය කරන අපිටත් හොඳ පාඩමක් දෙකක් කියලා දුන්නා. අත්හැරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහත්තයලා ඉතිහාසයට එකතු වෙනවා. බලය දාලා යන්න බැරුව අරලියගහ මන්දිරය තුල රැඳිලා ඉඳගෙන ඒ කෑදරකම් ප්‍රදර්ශනය කිරීම ගැන. මේකයි වෙනස. අත්නගල්ල ප්‍රදේශ සභාවේ සභාපතිවරයාගේ නිවසට හානි සිදු කළ සකරුවන් 8 දිනකට අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දුන්නා. අත්නගල්ල ප්‍රදේශ සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පමාර මහතාගේ කලගිරි හෙණ සපකස්තන ප්‍රදේශයේ පිහිටි නිවසට පෙර දාරාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වුණා. වාහන කිහිපකින් පැමිණීම පිරිස පිළිබඳ CCTV කැමරාවල සටහන් වී තිබුණා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්නගල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්ද්‍රසෝම සර්ණලාල්, අත්නගල්ල ප්‍රදේශ සභාවේ විපක්ෂ නායක නාලක ගුණසේකර යන මහතුරුන් ඇතුළු සකකරුවන් අද වියන්ගොඩ පොලිසියට බාර වුණා. අනුතුරුව ඔවුන් අත්නගොඩගත් පොලිසිය සකකරුවන් අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කළා. එක් සකකරුවෙකු රුපියල් ලක්ෂ 2ක ශරීර අපමද නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා සෑම මාසකම අවසන් ඉරිදා දිනයේදී වියන්ගොඩ පොලිසියේ පිරිසිදුන ලෙස ඔවුන්ට නියෝග කළා. උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලයේ සහ මඩකලප යන දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 60-65 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවිනේ අනෙකුත් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. හලාවත හරේන්ද්‍ර ක්‍රෝයා ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ වූ මොබඩෙල් කැෂ් පුනස්සා වෙළඳසැලකෙළිය මේ වන විට සාර්ථකව පැවැත්වෙනවා. විශාල පිරිසක් වෙළඳසැලකෙළි සමගින් එක්ව සිටින බවයි ඒ සිටින අප නියෝජිත අසංක සතරසිංහ ප්‍රකාශ කරන්නේ. මොබිටෙල් කැෂ් ගුණන්සා සුපිරි මර්සිඩීස් අත්දැකීමත් සමගින් අද උදෑසන සිට හලාවත හරේන්ද්‍ර ක්‍රෝයා ක්‍රීඩාංගණයට පැමිණ මේ සුවිශේෂී අත්දැකීම හලාවත පුරවරේ ආදරණීය ජනතාවට ලබා දෙමින් මේ අත්දැකීම ඔවුන්ට විඳින්නට අවස්ථාවක් උදා කර දෙමින් ඔබ දන්නවා අද උදෑසන පටන් ස්වාධීන රූපවාහිනිය හරහා ඔබ මේ මොබිටෙල් කැෂ් ගුණන්සා සුපිරි අත්දැකීමේ සාක්ෂිකාරයෙකු වග. ඉතින් අද දවස පුරා පැවැත්වුණු සතුට විනෝදය දෙගුණ කරමින් අපි සූදානම් වෙන්නේ දෙවන්ත ප්‍රාසංගික වේදිකාවේ ඉඳලා තව සුළු මොහොතකින් ලංකාවේ පෙරලිකාරම සංගීත කණ්ඩායම විදිහට හඳුන්වා දෙන ෆ්ලෑෂ්බැක් මියසි
සංගීතය සමගින් සුපිරි ගීතරු රසක් වේදිකාවට කැඳවාගෙන එන්නට. ඒ වගේම මොබිටෙල් කෑෂ් බොනන්සා මෙවර සුපිරි මර්සිඩිස් බෙන්ස් රථේ හිමිකරුවා කවුරුන්ද? ඒ සියල්ල තීරණය කරන මේ සුන්දර චමත්කාර ජනක රාත්‍රිය සමගිනුයි ඔබ එක්වන්නේ. අපි ආරාධනා කරන්න සූදානම් මේ දෙවන්ත ප්‍රාසංගික වේදිකාව ඉඳලා ෆ්ලෑෂ්බැක් සංගීතයට සුපිරි ගීතරු ගී ගයති. ඒ වගේම මා කඳුර ඇලෙක්ස් විත් ඩෑෂ් මේ නර්තන හැඩතල මැවෙද්දී ඔබ මේ හරඳ ක්‍රීඩා ක්‍රීඩාංගනයේ සිට එහි සැබෑ ජීවමාන සාක්ෂිකරුවෙකු වෙන්නට තව සුළු මොහොතකින් මේ ක්‍රීඩාංගනයට පැමිණේවි කියන වග. ඒ බලාපොරොත්තුවත් එක්ක ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අපි ඔබට ඇරයුම් කරනවා මේ මොබිටෙල් කෑෂ් බොනන්සා සුපිරි අත්දැකීමේ ප්‍රාසංගික ප්‍රසංග වේදිකාවේ චමත්කාරය විඳින්නට අපිත් එක්ක එකතු වෙන්න කියලා. රාත්‍රී 10:00 සිට අපි සියල්ල සූදානම් මේ වන විටත් ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනා සූදානම් වෙලා ඉන්නවා යලි මේ සංගීත ප්‍රසංගය ඔබේ නිවසට අරගෙන ඉන්න. එහෙමනම් අපි යලි සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්තිංශයට වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාලය. ස්තුතියි අසංක තොරතුරු ගෙනාවට. රුපියල් 130කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්තා. ඒ පිළිබඳ අතුරු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. නයිජීරියාවේ සිට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී කොකේන් තොගය සුවා ගැනීමට කටුනායකරයෙකු මද්‍රව්‍ය විනාශකයකගේ නිලධාරීන් සමත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. කුවේට් ශ්‍රී ලංකේය එකමුතුව මහරගම අපේක්ෂාරෝහල වෙත රුපියල් 130ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළා. කුවේට් ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමණිය මහතාගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. අපේක්ෂාරෝහලට අත්‍යවශ්‍යව පැවති ශල්‍ය වෛද්‍ය උපකරණ තුකයකුයි මෙලෙස පරිත්‍යාග කෙරුණේ. කුවේට් ශ්‍රී ලංකේය එකමුතුවේ සාමාජිකයන් වන ෆිලිෂියා ප්‍රනාන්දු, ගාමිණී විජයරත්න, දිමුතු ප්‍රසන්න යන මහත්මහත්මීන් සහ මහරගම අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂ බිකුරු කුලසූරිය මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපේ ඇසිදිසි උරුමය සම්මාන උළෙල කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය සහ රජයේ ප්‍රවෘත්ති අංශවල පුස්තකාලයාධිපතිවරුන් කළ මෙහෙවර අගයමින් මෙම සම්මාන පිරිනැමුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහ තොරතුරු විද්‍යායතනයේ ඩිප්ලෝමා හදාරන සිසුන් මෙම සම්මාන උළෙල සනුදාන කළා. මෙහිදී ස්වාධීන රූපවාහිනී සේවයේ සහකාර පුස්තකාලයාධිපති ආනන්ද රුවන්පතිරණ මහතා සම්මානයෙන් පිදුම් ලැබුවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහ තොරතුරු විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආර්.පී. රණවීර මහතාතින් සම්මාන ප්‍රදානය සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී සේවයේ මංජුල අතුගල මහතා මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වුවා. දැන් ක්‍රීඩා පිටිය. ජනාධිපති රන් කුසලාන ඩයලොග් වොලිබෝල් ශූරතාවලිය අද පෙරවරුවේ සිටම මහරගම තරුණ මධ්‍යස්ථානයේදී පැවැතුණා. එහි තොරතුරු වෙතයි දැන් අපි යොමුවන්නේ. ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයන දැවැන්තම වොලිබෝල් මංගල්‍ය ලෙසයි ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟය අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අද මහරගම ජාතික තරුණ සේවා සභා වොලිබෝල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරඟ ආරම්භ වුණේ. උදැසන පැවැත්වුණා වොලිබෝල් වයස අවුරුදු 22න් පහළ කාන්තා සහ පිරිමි තරඟ ඉසව් වට 3.0ක් ලෙස කාන්තා තරඟයේ ජයග්‍රහණය කළා ඇලමෝනා ක්‍රීඩා සමාජය. එවගේම වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරඟය පිරිමි අංශයේ ශූරතාව මෙවර හිමි කරගත්තේ නාත්තණ්ඩිය දම්මිසර ක්‍රීඩා සමාජය. වගේම සවස්යාමයේ පැවැතුණු කාන්තා විවෘතංශයේ තරඟයේ ශූරතාව කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය හිමි කරගත්තා. විවෘත පිරිමි අංශයේ තරඟ ඉසව්ව වට 3.0ක් ලෙස ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජයයි මෙවර ජනාධිපති රන් කුසලානය හිමි කරගත්තේ. ලංකාවේ අපේ තුරුණු බලය ජවගන්වන සුවිශේෂී ප්‍රධානම සම්පත් දායකත්වය ලබා දුන්නේ අද ඩයලොග් ආයතනය. මේ සියලු දෙනාගේ දායකත්වය ඇතිවයි අද දවසේදී ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරඟාවලිය නිමාවට පත් වුණේ. ITN ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk